අපි බලමු කොහොමද මේ ඔයගොල්ලන්ගේ Photoshop canvas එකකට text එකක් add කරගන්නේ කියලා. හරි මේක අතරම මම project එකක් දෙන්න මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ නිකම් මේ text එකක්. يعني text එකක් add කරන එක ගැන ඔයගොල්ලෝ දැනගන්න ඕන කරන දේවල් ගොඩක් තියෙනවා. මේ ඒ ටික ගැන මෙතන විශේෂයෙන්ම කතා කරන එක තමයි මෙතනදී මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ මෙතන තියෙනවා horizontal type tool කියලා. මෙන්න මේකෙන් තමයි අපි සාමාන්‍ය normal text එකක් canvas එකට add කරගන්නේ. ඊළඟට මේ text එක අපි දැනගන්න ඕන ප්‍රධාන modes දෙකක් තියෙනවා. ඇත්තරම සාමාන්‍ය normal picture එකක් මෙතනට add කරනවා වගේ නෙමෙයි මේකෙදී modes දෙකක් තියෙනවා. එකක් තමයි මෙහෙම editor mode එක. දැන් මේ ඇවිල්ලා තියෙන මෝඩ් එකට අපි කියනවා එඩිටර් මෝඩ් එක කියලා. මේ ඒ එඩිටර් මෝඩ් එකේදී අපිට පුළුවන් මේ තියෙන ටෙක්ස්ට් එක අපිට කැමති විදිහට එඩිට් කරගන්න. ඒ කියන්නේ අපිට පුළුවන් මේකේ මොකක් හරි ටෙක්ස්ට් එකක් ගහන්න. ඊළඟට අනිත් මෝඩ් එක තමයි ලේයර් මෝඩ් එක කියලා. ලේයර් මෝඩ් එකේදී මේක එඩිට් කරන්න බෑ. මේක නිකම්ම ලේයර් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඔය දැන් තියෙන්නේ ලේයර් මෝඩ් එක. හරි ඔයගලන්ට පේනවා ඇති දැන් මේකේ අර ටයිප් වෙලා ටයිප් වෙන්න තිබි චර කර්සර් එකෙන්ම අයින් වුණා. මේක දැන් නිකන් normal layer එකක් විදියට තමයි වැඩ කරන්නේ. අපිට layer එකකට කරන හැමදේම මේ layer mode එකේ ඉඳගෙන ඉඳන් කරන්න පුළුවන්. හරි එතකොට layer mode එකේ editor mode එකේ මම දැන් ඒ දෙකේ වෙන වෙනම කරන්න පුළුවන් දේවල් ගැන ඉස්සරහට කතා කරනවා. එතකොට ඕගොල්ලෝ ඒ දේවල් ගැන කියන්න කලින් ඕගොල්ලෝ මතක තියාගන්න ඔබලන්ට ටෙක්ස්ට් එක එඩිට් කරනවා නම් ටෙක්ස්ට් එකට යම්කිසි බලපෑමක් කරනවා නම් ටෙක්ස්ට් එක එඩිට් කිරිලා කරනවා නම් ඕගොල්ලෝ ඉන්න ඕනේ එඩිටර් මෝඩ් එකේ. ඕගොල්ලෝ මේ ලේයර් එකට ඕවර්ඕල් යම්කිසි මොකක් හරි දෙයක් කරනවා නම් එතනදී ඕගොල්ලෝ ඉන්න ඕනේ ලේයර් මෝඩ් එකේ. ඒ දෙක මතක තියාගන්න පොඩ්ඩක්. එතකොට ඕගොල්ලන්ට කරගෙන යන එක තව ටිකක් හොඳට තේරෙයි. හරි ඉස්සලම අපි බලමු මේ layer mode එකෙන් කොහොමද editor mode එකට මාරු වෙන්නේ editor mode එකෙන් කොහොමද layer mode එකට මාරු වෙන්නේ කියලා. දැන් මම මේ ඉන්නේ layer mode එකනේ. මට මේ layer mode එකෙන් ඉඳන් editor mode එකට මාරු වෙන්න තියෙන ලේසිම ක්‍රමය තමයි. ලේසිම ක්‍රමය නෙමෙයි අත්‍තරම මේක තමයි Photoshop පරණ version වල ඉඳලා අලුත් version දක්වාම තියෙන ක්‍රමය. හරිද? මේ මෙතන මේ text layer එක තියෙනවානේ. මෙන්න මේ text layer එකේ මේ T අකුරක් තියෙනවා. මෙන්න මේ T අකුරු වලින් double click කරලා ඕගලන්ට පුළුවන් මේ එඩිටර් මෝඩ් එකට එන්ටර් වෙනවා. එතකොට ඒ එඩිටර් මෝඩ් එකේදී ඇත්තටම මේ සම්පූර්ණයෙන්ම highlight වෙලා තමයි මේ select වෙන්නේ. මේ highlight වෙලා එඩිටර් මෝඩ් එකේදී මේ සම්පූර්ණ එක highlight වෙනවා. එතකොට නිකම්ම කියන්නේ අපි move tool එකේ තියාගෙන මේක double tick කරත් නිකම්ම text මේ type tool එකට මාරු වෙනවා. ඊට පස්සේ ඔයගලන්ට ඒ cursor එක යම් කිසි තැනකින් කියලා ඔයගලන්ට මේක ඕන විදිහට edit කරන එකක් කරන්න පුළුවන්. හරි එතකොට මම කිව්වනේ මේක ඇත්තටම මේක තමයි Photoshop පරණ version වල ඉඳලම තියෙන ක්‍රමය කියලා. ඇත්තටම අලුත් version වල අපිට තව ටිකක් මේක ලේසි කරලා දීලා තියෙනවා. අපි type tool එකේ තියාගෙන මේක මේ text එකක් තියෙන යම් කිසි හරියකින් මේ click කරොත් එහෙම ඇත්තටම මේක එතනින්ම අඳුන ගන්නවා මේක දැන් මේ text එක edit කරන්න තමයි යන්නේ කියලා. මේක layer mode එකෙන් editor mode එකට නිකම්ම මාරු වෙනවා. හරි හැබැයි මේ Photoshop පරණ version වල ටිකක් ඒ කියන්නේ 2018 වලට කලින් මම 2018 තමයි පාවිච්චි කරලා තියෙන්නේ ඊට කලින් ඒ වගේ කියනවා ඊට කලින් ඒ වගේ ගොඩක් වෙලාවට මෙහෙම වෙන්නේ නැති ඊට කලින් ඒ වගේ layer mode එකේ ඉඳලා මේ text tool එක අරගෙන මේ තියෙන text එකක් හරියෙන් click කරොත් එහෙම එතනදී වෙන්නේ අර text එක editor mode එකට යනවා වෙනුවට මෙතනින් තව වෙනම අලුත්ම text layer එකක් හැදෙන එක. ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔන්න ඔහම දෙයක් තමයි වෙන්නේ. එතකොට මේක උඩින් මෙන්න මේක වැටෙනවා වගේ දෙයක්. ඔන්න ඔහම දෙයක් ඕගලන්ට බලා ගන්න පුළුවන් Photoshop ටිකක් පරණ version එක. ඉතින් අත්‍තරම් මුල් කාලේ පොඩ්ඩක් ඔක ප්‍රශ්නයක් එනවා කොහොමද මේකක් select කරගන්නේ කියලා. අත්‍තරම් මේක select කරගන්නවා කියන්නේ layer mode එකෙන් editor mode එකට යන්නේ කොහොමද කියන එක පොඩි ප්‍රශ්නයක් එනවා. ඒක අත්‍තරම් කරන්නේ අර මං කිව්ව විදිහට
මේ කියන්නේ ෆොටෝෂොප් පරණ version වල කරන්නේ මේ ටී අකුරුඩි ඩබල් ටික් කරලා තමයි අපි layer mode එකෙන් editor mode එකට මාරු වෙන්නේ. හරි. ඊට පස්සේ මම කිව්ව ඊට පස්සේ මේක delete කරන් ඉන්නවා. හරි. ඊට පස්සේ අපි බලමු කොහොමද editor mode එකෙන් layer mode එකට මාරු වෙන්නේ කියලා. අතරම දැන් මම ඒක කරද්දී කීප සැරයක් ඕගොල්ලොත් එක දකින්න ඇති. ඔයගලන්ට පුළුවන් මෙන්න මේ layer එක උඩින් මෙන්න මෙතනදී මේ layer එක උඩින් double tick නෙමෙයි නිකම්ම ඒක select කරලා ඔයගලන්ට පුළුවන් layer mode editor mode එකෙන් layer mode එකට මාරු වෙන. දැන් අපි බලමු මේක සාමාන්‍ය මේ layer mode එකේ ඉද්දී ඔයගලන්ට සාමාන්‍ය layer එකකට කරන දේවල් හැම එකක්ම මෙතනදී ඔයගලන්ට කරන්න පුළුවන්. يعني උදාහරණයක් විදියට normal layer එකක normal layer එක blend කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ මෙතන blend මේ text එක blend කරන්න උනත් පුළුවන්. දැන් මෙතන මේක blend වෙන්නේ නැහැ මොකද blend වෙන්නේ අතන colors දෙකක් තියෙනවනේ ඒක. මම පස්සේ දවසේ කියන්න. මේ මෙතන blend ඒ කියන්නේ අපිට ඕන නම් blend කරන්න පුළුවන්. ඊළඟට opacity එක අඩු කරන්න පුළුවන්. මෙහෙම තියෙති layer mode එකේ තියෙති මම අර කිව්වා වගේ මතක තියාගන්න හැමතිස්සෙම මේක සම්පූර්ණ layer එකක් විදියට තමයි වැඩ කරන්නේ. ඊළඟට අපි බලමු මෙන්න මේකේ එඩිටර් මෝඩ් එකේදී මම මේ විදිහට ලේසියෙන් එඩිටර් මෝඩ් එකට මාරු වෙනවා. එඩිටර් මෝඩ් එකේදී මෙන්න මෙතන තියෙනවා විශේෂ ප්‍රොපර්ටිස් වගේ. හරිද? මේව ඇවිල්ලා මෙතන තියෙන්නේ බේසික්ම ප්‍රොපර්ටිස් ටික. ඒ බේසික් ප්‍රොපර්ටිස් ටික පොඩ්ඩක් අඳුරගන්න. එකක් තමයි මෙතන තියෙනවා ෆොන්ට් එක ඕගලන්ට මාරු කරන්න පුළුවන්. හරි? හරි. මේ සම්පූර්ණ එක සිලෙක්ට් කරලා ඕගලන්ට පුළුවන් මේක ෆොන්ට් එක කැමති විදිහට මාරු කරගන්න. හරි. හරි. ඔය විදිහට ෆොන්ට් එක අපිට මාරු කරගන්න පුළුවන්. මේ ඊළඟට මෙතනින් පුළුවන් ෆොන්ට් සයිස් එක වෙනස් කරගන්න. ඇත්තටම සමහර වෙලාවට ඕගොල්ලන්ට මේ කියන්නේ මුල් කාලේ පොඩ්ඩක් මේ ඕගොල්ලන්ට මෙන්න මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. හරි. මේක මේ ෆොන්ට් එක ඊටාම කුඩා වෙලා තිබිලා ඔයා මේක ඩිලීට් වුණා කියන්නකෝ. හරිද? යම් කිසි විදිහින් ඊට පස්සේ ඔයා ආය අලුතෙන් එකක් මෙතන ඇඩ් කරන්න යද්දී මෙතන ඊට පස්සේ ටයිප් කරන එක තේින්නේ. ඔගොල්ලෝ බලනවා මොකද්ද ප්‍රශ්නේ කියලා මෙතන. ඇත්තටම මේ මෙන්න මේක පොඩ්ඩක් මෙයා මෙමරි එකේ තියාගන්නවා කලින් අවස්ථාවේ මේ තිබිච්ච මේ ෆොන්ට් සයිස් එක කීයද කියලා. එතකොට ඔයා කලින් සැරේ ෆොන්ට් සයිස් එක ගොඩක් අඩු කරා නම් එහෙම ඊළඟ සැරේ ඔයා ටෙක්ස්ට් එක ඇඩ් කරද්දී එතනත් ඒ ෆොන්ට් සයිස් එක අඩු වෙන තමයි එන්නේ. එතකොට මෙතන මතක තියාගන්න මේ ගොඩක් අයට වෙනත් කොමන් මිස්ටේක් එකක්. එතන මේ ෆොන්ට් සයිස් එක අඩු වෙන තියාගෙන මෙහෙම කරාම එතකොට මේක ටයිප් වෙන එක පේන්නේ. එතකොට ඔයා අත්‍තරම මෙතන මේ layer mode මේ editor mode එකේ තියාගෙන මේ වගේ එකක් වෙනස් කරන්න අපිට ටිකක් අමාරුයි. මොකද මේක select කරන ඉන්නවනේ මේක ෆොන්ට් එක වෙනස් කරන්න කලින්. අපිට ඒක echo කරන්න පුළුවන් editor mode එකේ මෙන්න මෙයාව double tick කරලා. එතකොට අපි දන්නවා මේ සම්පූර්ණ එක select වෙනවා කියලා. ඊට පස්සේ අපිට මෙයාගේ ෆොන්ට් එක ෆොන්ට් සයිස් එක වෙනස් කරන්න පුළුවන්. හරි. ඊළඟට එතනින් පුළුවන් ෆොන්ට් එක අපිට මාරු කරගන්න. මේ ෆොන්ට් සයිස් එක අපිට මාරු කරගන්න පුළුවන් එතනින්. හරි ඊළඟට මෙතනින් පුළුවන් ඇලයින්මන්ට් එක වෙනස් කරගන්න. මේ මෙතන මේ පොඩි ඩොට් එකක් තියෙන මේ ඩොට් එකෙන් තමයි කියවෙන්නේ කොතන ඉඳලාද ලෙටර්ස් ටයිප් වෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් මෙතන හැටියට නම් මෙන්න මෙතන ඉඳලා තමයි ලෙටර්ස් ටයිප් වෙන්නේ. මම අතර මේ ෆ්‍රී ට්‍රාන්ස්ෆෝම් මෝඩ් එකට යන එක ගැන මම විශේෂයෙන් කියන්නම්. ඊළඟට මෙතනින් තමයි align වෙන එක මේ වෙනස් කරන්නේ. දැන් මෙතන අපි center align එක දුන්නාම ඕගලන්ට පේන්නේ නැති මෙතන මේ තියෙන dot එක මැදට. හරි. ඒ වගේ ඉතින් පොඩි පොඩි මේකේ දෙන details තමයි තියෙන්නේ. හරි. ඊළඟට මෙතනින් පුළුවන් color එක වෙනස් කරගන්න. color එක වෙනස් කරගන්න පුළුවන් එතනින්. මෙතනින් පුළුවන් මේකට පොඩි පොඩි ඉෆෙක්ට් ඇඩ් කරගන්න. මේ සාමාන්‍ය අපිට පොඩක් පාවිච්චි වෙන්නේ නැහැ නිකන් බැනර් එකක් වගේ හදනවා නම් ඔන්න ඔය විදිහේ එක එක ඉෆෙක්ට් ඇඩ් කරගන්න පුළුවන්. ඒව නම් ඉතර ලොකු දේවල් නෙමෙයි. හරි. ඊළඟට අපි බලමු මේ ටෙක්ස්ට් එකක් කොහොමද අපි අලුත් තැනකට ගන්න කියලා. ඒ කියන්නේ මේකේ පොසිෂන් එක මාරු කරගන්න කොහොමද කියලා. ඒක ඇත්තනම් Photoshop අලුත් version වල නම් මම හිතන්නේ මේ feature එක තියෙනවා. මේ කියන්නේ අලුත් version වල මේ feature එක තියෙනවා. පරණ ඒ වගේ මේ feature එක තියෙනවද දන්නේ නැහැ. මේ මෙතනදී පුළුවන් දැන් අපි
type tool එක select කරලා තියෙදි මේකේ editor mode එකේ ඉද්දි මේ අපිට අපි මේ text එක නැති හරියකට මේ cursor එක අරන් ගියාම ඔයගලන්ට පේනවා ඇති මේක move tool එකේ icon එකට මාරු වෙනවා. එතකොට එතනින් අපිට පුළුවන් මේක තියෙන තැන අපිට සරලවම වෙනස් කරගන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් ඔයගලන්ට තව විදිහක් තමයි මේක layer mode එකට මාරු වෙන්න. Layer mode එකට මාරු වෙලා move tool එක B අකුර press කරලා move tool එකට මාරු වෙන්න. ඊට පස්සේ මේක සාමාන්‍ය layer එකක් විදිහට අපිට position කරගන්න පුළුවන්. හරි. ඉතින් මේක ඇත්තටම මේ තියෙන විශේෂ يعني center එකට අනුව align කරගන්න ඔය වගේ දේවල් කරනවා නම් මේක layer mode එකේ ඉන්නවා. තරලව මම කිව්වා වගේ මතක තියාගන්න layer එකට යම් කිසි දෙයක් කරනවා නම් ඔයගොල්ලෝ layer mode එකේ ඉඳලා ඔයගොල්ලන්ට edit කරන්න පුළුවන්. මේ text එකට edit එකක් මොකක් හරි කරනවා නම් ඒක ඔයගොල්ලන්ට editor mode එකේ ඉඳලා කරන්න පුළුවන්. හරි මේක ඔයගලන්ට එන ප්‍රශ්නයක් තමයි අතරම මෙතන මේ ෆොන්ට් එක වෙනස් කරලා අපිට මේකේ මේ ලෙටර් එක height එක වගේ වැඩි කරගන්න බැරි කේස් එක. එතකොට දැන් මෙතන ෆොන්ට් එක වෙනස් කරා කියන මේක ඕවරෝල් මේකේ සයිස් එක වෙනස් වෙනවා ඇරෙන්න. මෙතන මේ ලෙටර් එක height එක අපිට වැඩි කරගන්න බෑ. ඒ කියන්නේ මේ හිතන්නකෝ මේ hello world කියන එක මේ වෙනස් කරන්න ඕනේ කියන. එතකොට ඒක අපිට කරන්න බෑ මේ ෆොන්ට් එක වෙනස් කරලා. එතකොට අපි කරන්න ඕනේ මේක ප්‍රී ට්‍රාන්ස්ෆෝම් මෝඩ් එකට එඩිටර් මෝඩ් එකේ තියෙද්දි ප්‍රී ට්‍රාන්ස්ෆෝම් මෝඩ් එකට වගේ යන්න පුළුවන්. ඒක ඇත්තටම ප්‍රී ට්‍රාන්ස්ෆෝම් මෝඩ් එක නෙමෙයි. ඕගලන්ට මේ කන්ට්‍රෝල් එක ප්‍රෙස් කරගන්න ප්‍රෙස් කරගෙන ඉද්දි මේ ප්‍රී ට්‍රාන්ස්ෆෝම් මෝඩ් එකට වගේ යනවා. මේකෙන් ඇත්තටම ඕගලන්ට පුළුවන් මේක මේ සරලවම මෙහෙම වෙනස් කරගන්න පුළුවන් මෙතන ප්‍රෙස් කරලා. හරි. ඇත්තටම මේ මම එහෙම කියන්න හේතුව මෙතන මේ කියන්නේ ප්‍රී ට්‍රාන්ස්ෆෝම් මෝඩ් එකම නෙමෙයි කියලා මෙතන කියන්න හේතුව තමයි මෙතනදී ඕගොල්ලන්ට මෙන්න මේ තියෙන එකනවා පාවිච්චි කරන්න බෑ. height එක විතරක් වෙනස් කරගන්න. ඕගොල්ලන්ට height එක වෙනස් කරගන්න ඕන නම් මෙන්න මෙයාම පාවිච්චි කරන්න වෙනවා. හරිද? මෙන්න මෙයාම පාවිච්චි කරොත් ඕගොල්ලන්ට පේනවා ඇති මේක මේ අතරම මේ ඇලවෙනවා. මේ letters ඇලවෙනවා. ඒක එහෙම හේතුව වෙන්නේ මේ free transform mode එකේදී වුණත් අපි control එක press කරගෙන මේක කරොත් එහෙම මෙන්න මෙයාව අපිට ඇල කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම කරලා පෙන්නන්න. මෙතනදී ඒක තමයි ප්‍රශ්නෙකට එන්නේ. ඇත්තටම මේ edit mode එකේ තියෙදි control එක press කරාම වෙන්නේ මේක නිකන් අර తాවකාලික free transform mode එකට වගේ යනවා. අපිට ඉතින් මෙතනින් ලේසියෙන්ම මේකේ rotate කරගන්න ඊළඟට resize කරගන්නවා වගේ වැඩ කරන්න පුළුවන්. හරි. එහෙම නැත්තම් ඕගලන්ට පුළුවන් layer mode එකට ගිහිල්ලා layer mode එකෙන් ඕගලන්ට පුළුවන් control d සාමාන්‍ය විදිහට press කරලා දැන් මේ ඇවිල්ලා තියෙන අර pre transform mode එක. දැන් මෙතනදී ඕගලන්ට පුළුවන් ලේසියෙන්ම height එක විතරක් වෙනස් කරගන්න. මෙතනදී අර ප්‍රශ්න මුකුත් වෙන්නේ නැහැ. මෙතනදී උනත් ඔයගොල්ලෝ control එක press කරගත්තොත් මේක මේ arrow key එකත් ඕගලන්ට පේනවාට මාරු වෙනවා. control එක press කරගත්තොත් දැන් මේක එම ඇල කරන්න උනත් පුළුවන්. හරි. ඉතින් මේ ඔයගලන්ට එහෙම කරගන්න නැතුව මේක මේ කියන height එක විතරක්ම වෙනස් කරගන්න ඕන නම් ඔයගලන්ට තියෙන හොඳම ක්‍රමය layer mode එකට ඇවිල්ලා එතන pre transform mode එකට යන එක තමයි. ඊළඟට මේ layer එකේ තියෙන මේ pre transform mode එක මේ ඒකෙදී පොඩි විශේෂ properties වගේ තියෙනවා. ඒ ටික මම පොඩ්ඩක් මෙතනදී විස්තර ගන්න. ඒක මේ text layer එකට අදාළවම නෙමෙයි. ඒක මේ සාමාන්‍ය layer එක free transform mode එකේ එන properties වගේ. අපි මේක layer mode එකෙන් select කරලා මොකද මේ layer එකට අදාළ දෙයක් කියන්නේ මේ layer එක select කරලා control t ගහුවාම free transform mode එකට යනවා. මෙතනදී මෙන්න මේ මෙතන උඩින් යනවා basic properties ටික. මෙතන තියෙන්නේ ඇත්තටම මේ xy position වගේ මේවා ටික මේ ලොකුවටම ඕන වෙන්නේ නැහැ. මේක ටිකක් ඒ කියන්නේ මේ ගැන ටිකක් තේරෙන කෙනෙකුට මේක පොඩ්ඩක් වෙන එහා මෙහා වෙනස් කරලා ඔයගලන්ට පුළුවන් මේක හොයාගන්න. මේ මෙතන ඇත්තරම මේ සෑහෙන දෙයක් තියෙනවා. මෙතන මේ xy coordinate system එකයි මේ width එකයි height එකයි percentage එකයි ගැන. ඒක ඇත්තරම එතනදී කරන දේවල් මේ pre transform mode එකෙන් ඔයගලන්ට ලේසියෙන් කරගන්න පුළුවන්. මේ තියෙන pointers වලින් ඔයගලන්ට ඒ එතන මෙන්න මේ හතරෙන් කරන දේවල් ලේසියෙන්ම කරගන්න පුළුවන්. මම ඒ නිසා ඒ හතර ගැන එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ.
ඊට වඩා ඔලන්ට වැදගත්තන එකත්තම මෙන්න මෙතන මේ තින ඇංගල් එක පුන ඇංගල් එක මෙතන අංශකවලින් තමයි වැටෙන්නේ අපිට මේක ඇංගල් එක වෙනස් කරගන්න පුළුවන් අපි කැමති ඇංගල් එකකින් හරි මේ ඔන්න ඔය විදියට ඊට පස්සේ මෙතනින් අර මම ඉස්සෙල්ලා පෙන්නපු හයිට් එකෙන් ඇලවෙන ප්‍රමාණය ඒක ඇත්තරම මේ ඔරලෝසුවෙන් ඔරලෝසුවේ අටු කරගෙන පැත්තට විරුද්ධ පැත්තට තමයි මෙතන ධන කෝණ විදියට පණින්නේ අංශකවලින් හරි ඒක ඍණාගයක් ගැහුවොත් ඔරලෝසු කටු කරගෙන පැත්තට තමයි මේක ඇලවෙන්නේ හරි එහේ සාමාන්‍යයෙන් 10 කියන එක තමයි සාමාන්‍ය මේ ලෙටර්ස් වලට නම් මේ ගැලපෙන අංශක ගන්න ඒක ඔයගොල්ලන්ට කැමති අගයක් ගන්න උනොත් පහ වුණත් පුළුවන් හරි මේ තියෙන්නේ වර්ටිකලි ඇලවෙන ප්‍රමාණය ඒ කියන්නේ වර්ටිකලි මේක කොහොමද මෙහෙම උඩ යට යන්නේ කියන හරි ඉතින් ඒක ඔයගොල්ලෝ මේ වගේ ගැහුවොත් ඒක වර්ටිකලි පොඩ්ඩක් ඇලවෙන හරි ඔය ටික තමයි මෙතන මේ ප්‍රී ට්‍රාන්ස්ෆෝම් මෝඩ් එකේ කතා වෙන බේසික්ම දේවල් ටික. හරි ඉතින් ඕලන් තව ටිකක් මෙතන දේවල් කරගන්න පුළුවන් මේක ගැන මම කියන්න යන්නේ නැහැ මෙතනදී. ඊළඟට මේ ටෙක්ස්ට් එක වැඩ කරගෙන යද්දී ඕලන්ට තව නිතරම පාවිච්චි වෙන පැනල් එකක් තමයි මේ කැරක්ටර් කියන පැනල් එක. හරි මේ තියෙන්නේ කැරක්ටර් පැනල් එක. මේ කැරක්ටර් පැනල් එක මෙතන තිබුණ නැත්නම් ගොඩක් වෙලාවට ඕගොල්ලන් මෙතන තියෙන එකක් නැති වෙයි. එහෙම තිබුණ නැත්නම් ඕගොල්ලන් මේ කැරක්ටර් පැනල් එක සමන් කියනවාද ඕනම් පැනල් එකක් ඕගොල්ලන් ගන්න පුළුවන් මෙන්න මේ වින්ඩෝ කියන එකට ගිහිල්ලා මෙන්න මේ මෙතන ඒ ඕගොල්ලන්ට ඕන කරන පැනල් එක ක්ලික් කරලා දැන් මෙතන මම කැරක්ටර් පැනල් එක සිලෙක්ට් කරලා තියෙන නිසා මම මේ ක්ලික් කරපුවාම කැරක්ටර් පැනල් එක අයින් වෙනවා ඔය විදිහෙන් මට කැරක්ටර් පැනල් එක අපව ගන්න පුළුවන් මේ කැරක්ටර් පැනල් එකෙන් අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන් මේක මේ එඩිටර් මෝඩ් එකේ ඉද්දී හිතන්නෝ එඩිටර් මෝඩ් එකේ මේක මේ ලේයර් මෝඩ් එකේ තියාගෙන කරන්නත් පුළුවන් මේ මේ එඩිටර් මෝඩ් එකේ තියාගෙන මේ කැරක්ටර් කියන එකට කරන වෙනස්කම් ඇත්තටම මේ මේ සිලෙක්ට් කරලා තියෙන ඒවාට විතරයි බලපාන්නේ හරි ලේයර් මෝඩ් එකේ ඉඳන් මේ කැරක්ටර් පැනල් එකේ කරන වෙනස්කම් මේ සම්පූර්ණ ලේයර් එකටමයි බලපාන්නේ උදාහරණයක් විදියට මෙන්න මෙතනින් පුළුවන් ඕගලන්ට මේ අකුරු දෙකක් අතර ස්පේසිං වෙනස් කරගන්න දැන් මම මේක වෙනස් කරොත් එහෙම ඕගලන්ට පේනවා ඇති මේ සම්පූර්ණ ලේයර් එකේ තියෙන හැම අකුරක්ම අකුරගම ස්පේස් එක වෙනස් වෙනවා හරි ඉතින් මේ ඔයගොල්ලෝ එඩිටර් මෝඩ් එකේ ඉඳලා මේක ඒ මම ලේයර් පැනල් එකේ ඉඳලා කරන්නේ ලේයර් මෝඩ් එකේ ඉඳලා කරපු දෙයම එඩිටර් මෝඩ් එකේ ඉඳලා කරනවා නම් ඔයගොල්ලන්ට එක්ක මේ ඔක්කොම ටික සිලෙක්ට් කරලා ඉන්න වෙනවා හරි එහෙම නැත්නම් ඔයගොල්ලන්ට හිතන්න මේ වර්ල් කියන එක විතර ලයින් ස්පේසිං අඩු කරගන්න ඕනේ කියලා ඒක ඔය ටික විතර සිලෙක්ට් කරලා ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් අපිට ලේයර් මෝඩ් එකේ ඉඳලා ඒ දේවල් කරන්න බෑ ඉතින් මෙතන තියෙන ප්‍රොපර්ටිස් කෙන කිව්වොත් එහෙම මම කිව්වා වගේ මේකෙන් තමයි ලයින් මේ අකුරු දෙකක් අතර ස්පේසිං වෙනස් කරගන්නේ මෙතනින් තමයි අකුරු දෙකක් අතර ස්පේසිං වෙනස් කරගන්නේ ඊළඟට මෙතනින් පුළුවන් මම මේක තව ලයින් එකකට මේක ගියොත් පොඩි කරන්න තව ටිකක් හොඳට මේක තේරෙන්න ගැවගමු දැන් මේක මේ ඕලන්ට පේනවා ඇති මේ මම ගහපු ලයින් දෙක ඕවර්ලැප් වෙලා වගේ තමයි තියෙන්නේ එතකොට ඒක තමයි මෙතනින් වෙනස් කරන්නේ කියන්නේ පොඩිම ගිව්ව ලයින් ස්පේසිං කියන එක තමයි මෙතනදී වෙනස් කරන්නේ ඕලන්ට පුළුවන් මේ ලයින් දෙකක් අතර පරතරය වෙනස් කරගන්න ඉතින් ඕක එඩිටර් මෝඩ් එකේ ඉන්නේ නැතුව ඕලන්ට ලේයර් මෝඩ් එකේ ඉඳලා කරන්න පුළුවන් එතකොට සම්පූර්ණ පැරග්‍රාෆ් එකේම කියන්නේ ඕගොල්ලෝ පැරග්‍රාෆ් එකක් නම් කරන්නේ පැරග්‍රාෆ් එකේම ලයින් ස්පේසිං වෙනස් වෙනවා එහෙම නැතුව ඕගොල්ලන්ට හිතන්න මේක තව ලයින් එකක් තියනවා කියලා. ඔව් මෙන්න මේ උඩ ලයින් දෙකට විතරයි ලයින් ස්පේසිං වෙනස් කරගන්න ඕන. එඩිටර් මෝඩ් එකට ගිහිල්ලා ඒ ලයින් දෙක සිලෙක්ට් කරලා ඔන්න ඔය විදියට කරන්න පුළුවන්. ඉතින් මේ ලයින් ස්පේසිං ගැන කතා කරද්දී තව කට්ටියකට මේ එන ප්‍රශ්නයක් තමයි සමහර වෙලාවට මම ඇත්තටම එහෙම වෙයි කියලා තමයි මේක මුලින්ම පොඩි කරේ. මේක මේ ලයින් ස්පේසිං සෑහෙන ගොඩක් තියලා මේක එන්ඩ් එක එබුවොත් එහෙම සමහර වෙලාවට මේ මේ ලයින් ස්පේසිං ගොඩක් තිබුණා කියන්නේ ඔය වගේ තිබුණා කියන්නේ එතකොට මෙහෙම එබුවොත් එහෙම මේ එන්ඩ් මම දැන් එන්ඩ් එක ප්‍රෙස් කරපු එක කරේ හරි මේ එන්ඩ් එක ප්‍රෙස් කරොත් එහෙම මේක මේ කර්සර් එක යන දිහාව හොයා ගන්න බෑ එතන ඇත්තටම වෙන්නේ සෑහෙන ලොකු ලයින් ස්පේසිං එකක් තියෙන නිසා මේ
මේක කර්සර එක මේ කැන්වස් එකනු කෙලියට යන්නේ. හරි ඉතින් ඒ වගේ වෙලාවට ඔයගලන්ට පුළුවන් මේක ලයින් ස්පේසිං අඩු කරන්න. හරි ඉතින් ඒකත් ගොඩක් අයට එන මේ සාමාන්‍යයෙන් අලුතෙන් මේක පටන් ගන්න කට්ටියට එන ප්‍රශ්නයක්. හරි ඔන්න ඒ විදිහට අඩු කරන්න පුළුවන්. ඊළඟට මේ ලෙටර්ස් වල තියෙන තවත් වැදගත් එකක් තමයි මේ ලෙටර් එකට ස්ට්‍රෝක් එකක් ඇඩ් කරගන්නවා කියන එක. හරි මේ ලෙටර් එකට ස්ට්‍රෝක් එකක් ඇඩ් කරගනිද්දි හරි මෙතන අතර මේ කැරක්ටර් පැනල් එකේ තව මේ තියෙනවා එක එක ඒවා. මම මේ හැම එකක් ගැන මෙතන විස්තර කරන්න යන්නේ නැහැ. මෙතන මේ බේසික් එකේ තිබිච්ච ඒවා මෙතන තියෙනවා. ඒවා ඔගොල්ලෝ නිකන් එහෙමෙන් ක්ලික් කරලා බලන්න ඕගොල්ලන්ට ඒක අඳුර ගන්න පුළුවන්. මේ තව කියන්න තරම් විශේෂ දෙයක් නැහැ මෙතන. හරි ඉතින් මෙතන එක එක දේවල් තව කරගන්න පුළුවන්. මම කියන්නම් මේ ලෙටර්ස් වල ටෙක්ස්ට් සම්බන්ධව ඕගොල්ලෝ වැඩ කරද්දී මේ ටෙක්ස්ට් වල තව විතරම අවශ්‍ය වෙන ෆීචර් එකක්. ඒ කියන්නේ මේ ටෙක්ස්ට් වල විතරක් නෙමෙයි මේක අතරම මේ ලේයර් එකට අදාළ දෙයක්. සෝ ලේයර් එකට අදාළ දෙයක් කියනවත් එකම ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ මේක layer mode එකේ ඉඳලා තමයි කරන්නේ. ඒ කියන්නේ edit mode එකේ ඉඳලා කොහොමද කරන්න බෑ. අත්‍තරම් මෙතන මේ layer style panel එකට යන්න ඕනේ. හරි. මේ layer style panel එක ගැන මම කලින් කතා කරා. මේ layer style panel එකේ මෙතන තියෙනවා මේ stroke කියලා. හරි මේ stroke කියන එකෙන් ඕගලන්ට ඕනම layer එකක outline එක මේ add කරගන්න පුළුවන්. outline එකක් add කරගන්න පුළුවන්. එතන උන් මෙතන මම මොකක් හරි photo එකක් දැම්මා කියලා. ෆොටෝ එක අවුට්ලයින් එකක් ඕගලන්ට ඕන නම් ඒ අවුට්ලයින් එකක් අඳගන්න පුළුවන්. ලස්සනට ෆ්‍රේම් එකක් වගේ හදා ගන්නවා නම් ඒක වෙනම පොඩි දේවල් ටිකක් කරන්න ඕනේ නේද? නිකන් නෝමල් බේසික් අවුට්ලයින් එකක් අඳගන්න පුළුවන්. ඉතින් අතන මේක මේ ලෙටර්ස් වල ගොඩක් පාවිච්චි වෙනවා. මොකද සමහර වෙලාවට මේ ස්ට්‍රෝක් එක නැතුව මේ ටෙක්ස්ට් එක විතරක් ඕගලන්ට මොකක් හරි ෆොටෝ එකක් මැද තියෙනවනම් ඒක සමහර විට හරියට පේන ගතිය අඩු වෙන්න පුළුවන්. එතකොට ඒකට ස්ට්‍රෝක් එකක් ඇඩ් කරලා ඕගලන්ට පුළුවන් මේක මේ outline එකක් අඳගෙන ඒක අර පේන ගතිය පොඩ්ඩක් වැඩි කරගන්න. ඊළඟට මෙතනින් පුළුවන් මේ stroke එකේ size එක වෙනස් කරගන්න. මෙතනින් opacity එක වෙනස් කරන්න පුළුවන්. එතකොට stroke එකේ opacity එක තමයි වෙනස් වෙන්නේ. හරි මේ letters වල opacity නෙමෙයි. ඊළඟට මේ position එක තියෙනවා මෙතන මේ stroke එක පටන් ගන්න position එක කියන තමයි මේ මේවලු විස්තර කරන්නේ. හරි එතන මම මේක zoom කරගත්තේ මේ control එක press කරගෙන තමයි. මේ control එක press කරාම මේක magnify කරන එකක් එනවා. මේ මේක මේ alt එක press කරාම මේක මේ කියන්නේ zoom out කරන එකක්. හරි මේ අතරම මේ මම මේ කරගෙන යන ඒවා සමහර ඒවා මැදදී මට කියන්න බැරි වුණොත් එහෙම يعني මේ වගේ shortcut ගොඩක් වෙලාවට alt එක හරි control එක හරි shift එක හරි ඔබලා ගන්න ගොඩක් වෙනවට ඒ තියෙන බේසික්ම දේවල් ගොඩක් පාවිච්චි වෙන නෙමෙයි කන්ට්‍රෝල් එකයි ඕල්ට් එකයි ෂිෆ්ට් එකකින් තමයි. හරි ඉතින් ඒක හැම එකම මතක තියාගෙන ඉන්නෙත් නෑ. මේ හැම එකම මතක තියාගෙන ඉන්නෙත් නෑ. සමහර වෙලාවට මේ ඔය තුනෙන් එකක් ප්‍රෙස් කරලා බලනවා. එතකොට මේ වැඩේ තේරෙනවා මොකද්ද එකෙන්ද කරන්න ඕනේ. හරි ඉතින් මේ මම මේ ලෙටර් එක දැන් ලොකු කරගත්තොත් දැන් ඕගලන්ට පේනවා ඇති. දැන් මම මේක මේ අවුට්සයිඩ් කියලා දාලා තියෙදි අර ලෙටර් එකේ එලියෙන් තමයි මේ මේ ලයින් එක බෝඩර් එක ඇඳෙන්න පටන් ගන්න. හරි මම මේක මේ සෙන්ටර් කියන එක දැම්මොත් එහෙම මේ ලෙටර් එකේ මේ ලෙටර් එකේ සෙන්ටර් කියන්නේ මෙන්න මෙන්න මේ මෙතනි තමයි ඇඳෙන්න පටන් ගන්න. ඇඳෙන්න පටන් ගන්න මේක මෙහෙම දෙපැත්තට ස්ප්‍රෙඩ් වෙන එක තමයි වෙන්නේ. හරි මොනවද ඊට පස්සේ මේකේ ඉන්සයිඩ් කියන එකෙන් වෙන්නේ මේ ඇතුළට තමයි ස්ට්‍රෝක් එක ඇඳෙන්නේ. හරි ඉතින් ඒක එක එක තැන් වලට අනුව ඔයාලට කැමති එක පාවිච්චි කරන්න. මම ගොඩක් වෙලාවට සෙන්ටර් එක තමයි පාවිච්චි කරන්නේ. අවුට්සයිඩ් එක පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. ඊට පස්සේ මෙතනින් පුළුවන් ඔයාලන්ට මේකේ මේ කලර් එක වෙනස් කරගන්න ස්ට්‍රෝක් එකේ. හරි ස්ට්‍රෝක් එකට කැමති කලර් එකක් ඔයාලන්ට දාගන්න පුළුවන්. හරි එතකොට ඔය ටික තමයි බේසික් කියන්න තියෙන්නේ මේ ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න එක සම්බන්ධව. ඊළඟට මම තව පොඩි දෙයක් කියන්නම්. මේක මේ මම කලින් කියන්න අමතක වෙච්ච දෙයක්. ඒක ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන්. අතරම මේ
මේක මේ ටෙක්ස්ට් එකක් ඩිලීට් කරනවා නම් ඕගලන්ට මේ ටෙක් එඩිටර් මෝඩ් එකේ ඉඳලා එක් කරන්න බෑ. ඕගලන්ට එක් කරනවා නම් අනිවාර්යෙන් ලේයර් මෝඩ් එකේ ඉඳලා තමයි ඩිලීට් කරන්න වෙන්නේ. හරි මේ ඉතින් ඒක ඇත්තටම ටෙක්ස්ට් එක ඩිලීට් කරනවා නෙමෙයි ඇත්තටම මේ ටෙක්ස් ලේයර් එක ඩිලීට් කරන එක නෙවෙන්නේ. එතන අර මං කලින් කිව්වා වගේ ලේයර් එකට බලපෑමක් කරන දෙයක් නම් අනිවාර්යෙන් ලේයර් මෝඩ් එකේ ඉන්නවා. ටෙක්ස්ට් එක එඩිට් කරන එක නම් කරන්නේ ටෙක්ස් එඩිටර් මෝඩ් එකේ ඉන්නවා. හරි ඉතින් ඔය දෙක මතක තියාගෙන ඕගලන්ට ගොඩක් දේවල් හිතලා බලන්න, يعني මේ ටෙක්ස් සම්බන්ධව මතක තියාගන්න පුළුවන්. හරි මම හිතනවා කට්ටියටම තේරුණා කියලා. ඊළඟට මම කරන ප්‍රොජෙක්ට් එක ඇත්තටම මම මේ වගේ වීඩියෝ එකක් කරන්න හේතුව ඊළඟට මම කරන ප්‍රොජෙක්ට් එක මේ ටෙක්ස් සම්බන්ධ වෙන එකක්. ඒකට ෆොටෝෂොප් වලට අලුත් එක්කෙනෙකුට මේ ටෙක්ස් සම්බන්ධව මේ සාමාන්‍ය බේසික් දැනුමක් නැතුව මේ ඒ ප්‍රොජෙක්ට් එක කරන්න ටිකක් අමාරුයි. ඒ නිසා මේ ඕගලන්ට ටෙක්ස් සම්බන්ධව يعني වැඩි يعني ෆොටෝෂොප් වලට අලුත් එක්කෙනෙක් නැත්නම් ටෙක්ස් සම්බන්ධව ලොකු දැනුමක් නැත්නම් ඒක පාවිච්චි කරන විදිය දන්නේ නැත්නම් මේ මේ වීඩියෝ එක මම කියන්නේ දෙපාරක් විතර බලන්න ඕන. බලලා මේ මේක පොඩ්ඩක් ටෙක්ස්ට් එකක් එහෙමෙන් ඇඩ් කරලා පොඩ්ඩක් පුරුදු වෙනවා. එතකොට ඊළඟ ප්‍රොජෙක්ට් එක ඕගලන්ට ලේසියෙන්ම කර ගන්න පුළුවන් මේ මේක මේ ටෙක්ස් මැනේජ් කරන්න. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකත් එක්ක අපි හමු වෙමු.